යි බෝවන් කොහොම තිඉතිං ආලට වෙනදවාගේ අදත් කිෂන්කින් චැනල්ලකෙට ඉතාමත්තා හදරින් පිළිගන්නවා ඉතින් අපිහෙනං අද හතමු හවස තේවෙලාවද රසකර කරගන්න පුළුවන් රසවත් ඉස්නැක එකක් ඉතින් මේක හරිීම් රසවත් මේ සඳහා ක්‍රීම් කකර බිස්කට් තමයි අවශ්‍ය වෙන්නේ ඉතින් කට්ලට් එක වගේ ටිකක් එනිසා අපි මේ ඉස්නැක් එක හඳන්නමු බිස්කට් කට්ලට් කියලා ඉතින් හරීම පහසුය ඕනම කෙනෙකුට මේක හදාගන්න පුළුවන් ඒ වගේම හරීම් රසවත් ඉතිං හවසට උුණුණු තේකක්කක රස බලන්න පුළුවන් මේස් නැකක අපි බලමු කොහොම හදන්න මනෝොද අවශ්‍ය කියලා ඉතින් ඉස්සල්ලාම අපි කට්ල්ක පිරවුම හදාගන්න යන්නේ සඳහාමම තෙල් මේස සහැදි අතරක්විතර මේ වගේ පැකට දාලා කරපෙන්ංච චෝටියයට ලියාගෙන ඒ වගේම සුදුලඕුණු බිකායක් විතර තල්ලලා එකතු කරනව ඉතිං සුව දෙන තුරු මෙන්න මේ වගේ තෙල්ෙේ කවලං කරගන්න ඕනේ ඊට පස්ස චූටියට කපාගත් බීලූුණු ගෙඩි දෙක විතරම එකතු කරගන්නවා. ඊට පසි ක තේහැදි කාලක් පමණ එකතු කරනව රසානුවලල් වඋනුව එකතු කරගන්න අදම හදාන ක්‍රීම් කැර පඩිබිස්කෙට් පැකට් එකකින් ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ යාලක කිය යන ඊට පස ගම්මිරිස් තේහැඳදි භගයක් විතරම එකතු කරනවා. ඊළඟට அමුමිරස් කරල් හතරක් විතර මේ වගේ චූඩයට කපලා එකතු කරගන්නවා. එකතු කරලා මෙන්න මේ වගේ කවලම් කරගන්න. ඉතින් අපි සාමාන්‍ය කට්ලෙට්ට එහෙකට හදාගන්න වගේ පිරවම ඒවිදියටම තමයි හදාගන්නේ ඉතින් නාලගේ රසනුවේ මිරිස්ටික අඩුවැඩි කරගන්න පුළුව ඊට පස කෑලි මිරිස්තේ හැඳදි දෙකක් එකතු කරගන්නව ඒකත් තොයාලගේ කැමැත්ත අනුව අඩුවැඩි කරගන්න කලිුත්් එකතු කරල්ලා මෙන්න මේවිදියට කවලම් කරගන්නවා ඊට පස්සෙමං තම්බගත් අල ගෙඩි තුනක් විතර මේ වගේ හොඳයට පොඩි කරලා එක එකතු කරගන්නම ඉතින් මම සියලු දේවල් විඩිය ගත කල න හැ මොකද වීඩියෝ එක දිගවෙන නිසා ඉතින් ඒනිසා අල තම්බන විදියයාල දන්නවනි අලතම්බල අල්ල ටික පොඩි කරලා මේකට එකතු කරලා හොඳයට මේ මිශ්‍රණයක්ක කවලම් කරගන්න ඕනේ මේ වගේ ඇලෙන් නැතිගාන්ට අවහම ලිපෝෆ් කරගන්න ඉතින් ඒක පැත්තකින් තියාගමෝ පි වෙන භාචනයකටද ලා මෙන මේ වගේ බිස්කට් පැකට් එකක් තමයි මම අදාර ත්තේ මේ පොඩි ක්‍රීම් කැක ගන්න පුළුවන් හොඳයි ලකවෙකව වුණත් පශ්යක් නෑ ඊට පස අපි දැවටුමට හදාගන්න පි මිශ්‍රනය හදාගන්න පිටි බට එකක හදාගමු පිටි කප් හෙකට ලුණු තේහැදි භාගයක් කොගේ දාලා මේ වගේ වතුර එකතු කරමින් අපි මේ බැටයක හදාගන්න ඕනි වතරඒ එක සරට දන්නත්ත්‍ය පායිති අපිට අවශ්‍ය පද්දමනතුරු මේ වගේ. පත්‍ර ටිකටික එකතු කරලා විස්කෙකින් මේ වගේ හොඳට කැටති නැති වෙනතුරු තවලම් කරගන්න. හරි ඒ පිටිබැට එකත් හදා ගත්තා දැඉතින් අපිට තියෙන කටලට්ටක හදාගන්න මේ වගේ බිස්කට් එකක් කරගෙන පිරවමෙන් හැන්දක් දාගන්නෝ යෝග ති කියලා උඩින් ඒ ටඩින් බිස්කට් එකක් නැවත මේ වගේ දයාගන්නවා ඊට පැස මෙන මේ වගේ මෙන මෙහෙම මිශ්්‍රණය ලස්සන්ට තද කරමින් ඒකගන්න මේ වගේ හදාගන්නෝනි පිතාදවෙ එකක් හදමු බිස්කට් එකක් ුඩට මේගේ මි්්‍රනයෙන් හැන්දක් වගේ තියලා නැවතේකුඩිින් මේ වගේ බිස්කට් එකක් තියාගන්න තියලා මෙන්න මේ විදියට අතිං ලස්සනට වටේ තදකරමින් හදල ගන්න. හරිම පහසු ඉතිං වැඩි වෙලාවක් යන්නෙ නැහැ පැබාගයක් වගේ හරිම සුළු වෙලාවක් තමයි මේක හදාගන්න අන්න්‍යපට. ඒ තරක් නෙමයි හරම රසවත් ඇත්තරමක සාමානක කටලට්ට හෙකට වඩා රසයි බිස්කට්ට එකේ තියෙන කිරි රසක් එක්ක මේක උනුණුවෙන් කද්දි මේෂනැක් එක හරීම රසව. මේ බලන්න මෙ මේ විදිර ලස්සන්ටවටයට හරිගස්ස ගන්න ඕනේ මේ විදියට අපි ඔක්කොම ටික හදාගමු මම් මේවාලට ටිකක් හදල පෙන්න්නන්නේ ඉට පස ඒ එක හදාගත් එක්කු අපි මේ පිටි බැටකට දාලා මේ වගේ හොඳට කවලම් කරගන්න මේ සඳහා බිස්කට් කුඩු අවශ්‍ය වෙනවා බිස්කට් කුඩු එකක් වෙන භාජනයකට දාළ තියාගන්න ඉට පස පිටි බැටඒේ දා ගන්න බිස්කට් එක ගැන කටලෙට්ටේ අපි මේ වගේ බිස්කට් කුඩු එකේ දාලා හොඳට බිස්කට්කුඩු නැත්නම් පාංකුඩු කියල කියවා ඉතිං ඒකේ මේ වගේ ලස්සන්ට උත්තලගන්න හරිම පහසුවයි මේක හදාගන්න යාල දැක්ක දැන් වැඩි වෙලාවක් ගියේ නෑ මේ එකක හදාගන්න මේ විදියට අපි තාවක් හදල බලමු මෙන්න මේ වගේ පිටිබැට එකේ දාලා ඊට පස්සේ මේ බිස්කට් කොඩු එක තියලා හොඳට ඔත්තලගන්න ඉතින් අත් දෙකින් තමයි මේ වැඩේ කරනෙන නැත්නං තනයතින් දැවටන්න බැටේ දන්න ගොත්තෙ මත සේරෝප පාකුඩ ගැවන්න පුළුවන් ඉතින් ඔක්කො දියට හදාගත්ත දැතියන්න බැදගන්න. ඉතින් මෙන මේ විදියට තාචියයක්ක් මම ලිපේ තියාගන්නව ලිප මධ්‍යම ගින්දරේ තියාගන්න ඕනේ ඊට පස්සේ තාචියයට මේ වගේ තෙල්ැනෙ මේ බිස්කට් කටලට්ක බැදගන්න අවශ්‍ය ප්‍රමාණයට තෙල්ල එකතු කරගන්න ට පසේ තෙලටික හොඳයට රත්තිීගැෙන එද්දී අපි හදාගත් බිස්කට් කටලෙට්ටික මෙන මේ වගේ තෙලට දාමින් දෙපැත්ත හරවලා ලස්සන රන්වුවන් පාටක් එනතුරු බැදගන්න ඕනේ. මෙන මේ වගේ එකක් දාලා තවටිකකින් නැවතත් එකක් එකතු කරන්න විදියට තෙල තියන ප්‍රමාණය අනුව අවශ්‍ය ප්‍රමාණයැ තෙලට දාගන්න පුළුවන් ප්‍රමාණිදාලා බැදගන්න. ඉති සාමානි කටලට හදන වගේ පිපිරෙන්න්න හැ කැඩෙන්නහැ හරිම පහසුයික හදාගන්න ඉතිං වාලත් හදල රස බලන්න හරීම රසවල් මෙන මේ වගේ බැදගන්න ඕනේ ඉතින් දෙපැත්ත හරවමින් බැදගන්න ලස්සන රන්වන් පාටක් වනතුර බැදගන්න ඕන ගොඩාක් කරකරගන්නත් දෙපා හරි දැංමේටික අපි ලිපෙන් බාගත්තා එකන කඩදාසියයක්කුට දාගන්න තෙර ටික බේරෙන්න්න අපි නැවතත් තව ටික් දාමු තෙලට මේ වගේ අපි ඔක්කොමි අපි හදාගත් බිස්කට් ටික ඔක්කෝම හොඳට ලස්සනට බැදගන්න ඉතින් හරීම සුවඳයි මේ වෙලාවට ඉතින් මං මේ විදියට ඔක්කොමටික බැදගත්ත මේ තියෙන්නේ මං බැදගත්තේ වගෙන් ටිකක් කාලට පෙන්න්නන්නෙමේ ඉතින් මේ බලන්න හරිම රසව තයාලත් මේ විදියටට හදළ බලන්න ඉතින් මේ වීඩිය එක හොඳයි කියලා හිතනව නම් ලයි කරන්න යාළුවන්ට බලන්න ශයා කරන්න ඒවගේ ඔබ්බගේ වටිනා අදහස දක්වන්න කියලා තිල්ලනවා ඒ අතරම සබස්ක්‍රයිබ් කරල නැත් නම් සබස්ක්‍රයිබ් කරන්න කියලත් ඉතාමත් ආදරෙන් ඉල්ලනවා මේ වෙන විටත් සබස්ක්‍රයිබ් කල සියම යාළුවන්ට ඉතාමත් ස්තුතිවන්ත වෙන. ඉතින් අපි එකක් කඩල බලමු කොහොමද කියලා මේ බලන්න හරිම ක්‍රිස්පපි හරිම රසපාටයිනේද. ඉතින් ඕලක් හදල බලන්න ඉතින් මේවැනිම තවත් රසවත් වීඩියෝ.